බැසිල් බරපතල අවුලක වත්ත වටේටම පණිවිඩ පිට පණිවිඩ ඩිලන්ගේ සහ චන්නගේ හැසිරීම ඩලස් පාර්ශවයට සැකයි 13 ගැන ආණ්ඩුවේ ලෙඩේ විපක්ෂයටත් බෝ වෙලා බැසිල් බරපතල අවුලක වත්ත වටේටම පණිවිඩ පිට පණිවිඩ අද කතාව පටන් ගන්න යන්නේ මීට වසර කිහිපයකට පෙර මතකයකින් ඒ කියන්නේ පොදු ජන පෙරමුණ පිහිටවපු වකවානුව යහපාලන ආණ්ඩු සමය එදා පිහිටවපු පොදු ජන පෙරමුණ එහෙම නැත්නම් පොහොට්ටු පක්ෂය හැඳින්නුනේ ඒ ආසියාවේ ශක්තිමත්ම පක්ෂයේ විදිහට ඒත් වසර කිහිපයක් ගිය තැන මොකද වෙලා තියෙන්නේ ඔන්න ඒ පක්ෂය පැත්තෙන් එන අලුත්ම ආරංචිය තමයි පොහොට්ටු පක්ෂයේ නිර්මාතෘ ඒ කියන්නේ බැසිල් ලොක්කා මේ දවස්වල ලොකු අවුලක ඉන්න බව පොහොට්ටුවෙන් ගැලවෙන මන්ත්‍රීවරු එක කණ්ඩායමකට එකතු කරගන්න ලන්සල හිමින් හිමින් පටන් ගත්ත වැඩේට දැන් තවත් කට්ටියක් එකතු වෙලා බැසිල් අවුල් වෙලා තියෙන්නේ ඒකට ලන්සට එක එක කයි කතන්දර කියද්දි පැමිණිලි දාද්දි ලන්ස සතියකට දෙකකට යුරෝපා සංචාරයකට ගිහින් දැන් වැඩේ අතට අරගෙන තියෙන්නේ අනුරයාපල අමරවීරලා සුසිල් ප්‍රේමජයන්තලා ජෝන් සෙනවිරත්නලා දුමින්ද දිසානායකලා අලගිය වන්නලා ප්‍රියංකර ජයරත්නලා වගේ අලුත් සෙට් එකක් ග්‍රවුන්ඩ් එකේ බැහැලා දුවන්නේ සිරිපාල අමරසිංහ සිරිපාල ලේක් ඩ්‍රයිව් ඔෆිස් එකේ වැඩ ටික අදිද්දි සුගීෂවර බණ්ඩාර දිනපතාම පොහොට්ටුවේ හිටපු පළාත් පාලන මන්ත්‍රීලා 10ක් විතර ජනාධිපති කාර්යාලයේ තියෙන ගෝඨාභයගේ සම්බන්ධීකරණ කාර්යාලයට ගෙන්න ගන්න සාකච්ඡා තියෙනවලු ඒ රැස්වීම් වලට එන හැමෝටම සංග්‍රහ කටයුතු ගලදාරිය කෙන්ලු සතිපතා බිල ගෙවන්නේ ලන්සලු ඔය සිරිපාල අමරසිංහ කියන්නේ ජවිපේ හිටපු කඩ කෙනෙක් ජවිපේ මන්ත්‍රී කෙනෙක් විදිහට ඉන්න කාලෙත් කලේ වෘත්තීය සමිති වැඩ. පස්සේ බැසිල්ට එකතු වුණා. බැසිල්ගේ ඔය ඡන්ද මැෂිම බාරව හිටියේ අමරේ. ඔන්න දැන් අමරේ අලුත් වැඩකට අත ගහලා. ජවිපේ ඉන්න කාලේ එයත් එක්ක හිටපු ජවිපේ කාඩවරු කණ්ඩායමක් හදන්න යනවා. ආරංචි විදිහට ජවිපේ හිටපු මන්ත්‍රීලා කිහිප දෙනෙකුටම කොක්ක ගහලා. ඒ වැඩේ බාර දීලා තියෙන්නේ ජවිපේ මන්ත්‍රීවරයෙක් විදිහට හාහා පුරා පාර්ලිමේන්තුවට ආපු කෙනෙකුටලු. ඔව ආරංචි වෙනකොට බැසිල්ලා කලබල වෙන එක අහන්නත් දෙයක්ද? ලන්සලගේ ප්‍රොජෙක්ට් එක සීරියස් ගන්න එපා කියලා බැසිල් සාගරකාරිය වසම්ලට කියලා තිබුණාට මොකද දැන් බැසිලුත් සීරියස් වෙලාලු තුන්වෙනි පාර්ශවයක් ලවා ප්‍රියංකර ජයරත්න මන්ත්‍රීතුමාට පණිවිඩයක් යවලා ලන්සලට එකතු වෙන්න එපා කියලා ආනමඩුවේ ආසන සංවිධායකකමයි පුත්තලම දිස්ත්‍රික් නායකකමයි දෙකම දෙන්නම් කියලාත් කියලාලු ඒ විතරක් නෙවෙයි තවත් කෙනෙක් අතේ කුරුණෑගල හිටපු සභාපති තුෂාර සංජීවටත් පණිවිඩයක් යවලා ජොනි මේ දවස්වල ආණ්ඩුකාරතුමාට දිගටම කරදර කරනවලු තුෂාරට විරුද්ධව ඇක්ෂන් එකක් ගන්න කියලා ජොනිව බැලන්ස් කරලා දෙන්නම් කියලා බැසිල්ගේ දූතයා තුෂාරට කියලා ඔය කතාවල ඇත්ත බොරු මොනවා වුණත් බැසිල් මේ දවස්වල හොඳටම කලබල වෙලා කියලයි නෙළුම් මාවත පක්ෂ මූලස්ථාන ආරංචි කියන්නේ ඩිලන්ගේ සහ චන්නගේ හැසිරීම ඩලස් පාර්ශවයට සැකයි අපේ රටේ බලය ගන්න ජාතිවාදී නැත්තම් ආගම්වාදී හැම පක්ෂයක් වගේම පාවිච්චි කරලා තියෙනවා වමද දකුණද උතුරද දකුණද කියලා ඒකේ කිසිම වෙනසක් තිබුණේ නැහැ. පවතින අරබුදවලට Tamanට විසඳුම් නැති වෙනකොට මුහුණ දෙන්න බැරි වෙනකොට මේ ප්‍රශ්න ජනතාවගෙන් යට ගහන්න ආණ්ඩු පක්ෂ වගේම විපක්ෂත් ජාතිවාදය ආගම්වාදය උසි ගන්නවනෝ. ඡන්දයක් ලං වෙනවා පේනකොට මේ තත්ත්වය උත්සන්න වෙනවා. නතාෂාගේ උමාරගේ සීන් වලින් පවා දකින්න තිබුණේ ඒක. මෑතක ඉඳලා ආයෙත් තවත් ප්‍රශ්නයක් මතුවෙමින් තියෙනවා. ඒ කුරුන්දි විහාරයේ ඉඩමේ අයිතිය පිළිබඳ ප්‍රශ්නය. උතුරේ දෙමළ දේශපාලන පක්ෂ කියන්නේ ඒ භූමිය දෙමළ හින්දු ජනතාවගේ පූජනීය භූමියක් කියලා. දකුණේ ජාතිකවාදීන් කියන්නේ ඒ භූමිය බෞද්ධ ජනතාවගේ සිද්ධස්ථානයක් කියලා. මේ ප්‍රශ්නය මතුවෙනවත් එක්කම සීන් එකට බැස්සේ සරත් වීරසේකරයි උදේ ගම්මන්පිලයි. තමන්ගේ ගෝල බාලයෝ කිහිප දෙනෙකුත් වාහන දෙක තුනක දාගෙන උතුරටත් ගිහින් චණ්ඩි පාට දැම්මා. ඔන්න වැඩේ නැගල යනකොට මෙච්චර දවසක් ඔය ජාතිවාදී උද්ඝෝෂණ වලට සහභාගී නොවුන ඩලස් අලහපෙරුමගේ නිදහස් සභාවේ කට්ටියත් කලෙලි බැහැලා. නිදහස් ජනතා සභා පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන පහුගිය 7 වෙනිදා සඳුදා කුරුන්දි විහාර වංශය කියලා පොතකුත් එලි දැක්වීමට කටයුතු කර තිබුණා. ඒ සරසවි ප්‍රකාශනයක් විදිහට. පොත එලි දක්වන උත්සවයේ තිබුණේ කොළඹ තුම්මුල්ල සම්බුද්ධ ජයන්ති මන්දිරේ. උත්සවයේ මූලාසනය ගත්තේ සමස්ත ලංකා අමරපුර සංඝ සභාවේ උත්තරීතර මහානායක කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහහිමිපාණන් වහන්සේ. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ අනුනායක වලේබොඩ ගුණසිරිනාහිමි, ශ්‍යාමෝපාලි වංශික මහනිකායේ අස්ගිරි පාර්ශවයේ මහා ලේකකාධිකාරී මැදගම ධම්මානන්ද නාහිමි සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ සහ සංස්කෘතික ත්‍රිකෝණයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය විද්‍යාජෝති නිමල්ද සිල්වා සමරු දෙසුම් පැවැත්වුවා. ඔය ජාතිකවාදී දේශපාලනයේ ඉන්න දේශපාලන චරිත කිහිපයක්ම මේ උත්සවයට ඇවිත් හිටියා.
විශේෂත්වයක නෙවෙයි දශක දෙක තුනක්ම සිංහල දෙමළ මුස්ලිම් සංහිඳියාව වෙනුවෙන් සුදු නෙළුම් අරගෙන තවලම්ගේ ඩිලාන් පෙරළත් මේ උත්සවයට ඇවිත් හිටියා එතනදී වැඩිම පිළිගැනීමක් ලැබිලා තිබුණේ ඩිලාන්ට හිටපු ජනාධිපති මෛත්‍රීටවත් එච්චර පිළිගැනීමක් තිබුණේ නැහැ කියලායි කියන්නේ ඔය සාමකාරයන්ගේ උත්සවයකට වැරදිලාවත් ගියොත් ගහලා පැන්නුවාට අපි නම් එහෙම නැහැ ඔන්න එතන හිටපු කෙනෙක් ඩිලාන්ගේ පිටට තට්ටුවක් දාන ගමන් කියවලු රැල්ල ආයෙත් යන්නේ කොහාටද කියලා දැන් දැන් පේන්න තියෙනවා ඩිලාන්ට වුණත් තවදුරටත් අල්ලන් ඉන්න අමාරු ඇති නැත්තම් රැල්ලට එදිරි වෙනවට වඩා මේ ක්‍රමය ලේසියි පහසුයි කියලා සලකන්න ඇති චන්න ජයසුමන කියන්නේ කොහොමටත් ඔය නිදහස් ජනතා සභාවේ ඉන්න පට්ට ජාතිකවාදියා ඒ විතරක් නෙමෙයි ඒ කණ්ඩායමේ ඉන්න 13 දෙනාගෙන් මේ වෙලාවේ ආණ්ඩුවට එකතු වෙන්න ඕන කියලා දැඩි ස්ථාවරයක ඉන්න කෙනා ඩිලාන් වගේම චන්න ඉන්නෙත් සජිත් එක්ක එකතු වෙන්න බෑ කියන ස්ථාවරය කියලායි කියන්නේ ඒ නිසා ජීඑල්ටත් එකපාරම සජබත් එක්ක එලිපිට සන්ධානගත වෙන්න බැරුව ඉන්නේ ඒ කතා කොහොම වුණත් ඩිලාන් මේ ළඟ ඩිලාන් සත්‍යක රහස් සාකච්ඡාවක් කරලා තිබුණා. සාකච්ඡා කෙරුවේ මොනවද කියලා තාම එළියට ඇවිත් නැති වුණාට මොකද චන්නයි ඩිලානුයි දෙන්න අනුරයාපලගේ දොමින්ද දිසානායකලගේ අලුත් ෆ්‍රන්ට් එකට එකතු වෙන්න යනවා කියලත් කතාවක් තියෙනවා. ඒ කතාව ලැත්ත බොරු මොනවා වුණත් චන්නගේ කුරුන්දි විහාර වංශ සම්ප්‍රාප්තිය ජනාධිපති රනිල්ට ජාතිකවාදී බලවේග ගැට ගහන්න බලාගෙන කරපු වැඩක්ද කියලා නිදහස් සභාවේ සමහරුන් සැක කරන්නත් පටන් අරන්. 13 ගැන ආණ්ඩුවේ ලෙඩේ විපක්ෂයටත් බෝ වෙලා 13 සම්බන්ධයෙන් ඊයේත් ජනාධිපතිතුමා නැවත පාර්ලිමේන්තුවේ කතා කළා. ඒකෙන් අත්‍යවශ්‍ය බවක් පේන තිබ්බා. හැබැයි විපක්ෂයේ ඇතැම් කරුණු මේ සම්බන්ධයෙන් වැදගත් කියලා හිතන අවස්ථාවක්ද නැතුව නොවේ. විශේෂයෙන් දයාසිරි මන්ත්‍රීතුමා කරපු කතාව වැදගත්. එයා කිව්වේ ජනාධිපතිතුමා කරන්න යන දේ හොඳයි. අපි සහයෝගය දෙනවා. මේක දීර්ඝ කාලයක් ඇදමින් යන ප්‍රශ්නයක්. මේක ඉවර කරගන්න ඕන. හැබැයි ආණ්ඩුපක්ෂයේ එක මතයකට ඇවිල්ලා මේක කතා කරන්න නැත්තම් වැඩක් නැහැ කියලා. විශේෂයෙන් සාගර මන්ත්‍රීතුමා පොහොට්ටුවේ සභාපති එකක් කියනවා. පක්ෂයක් හැටියට නමුත් ඒ ආණ්ඩුවේ ප්‍රධානියා වුණු ජනාධිපතිතුමා තව එකක් කියනවා. මේක නිසා හරවත් සාකච්ඡාවක් සිද්ධ වෙන්නේ නැහැ කියන එක. ඇත්තටම මේ නිසා මේ ප්‍රශ්නේ වෙනුවෙන් පෙනී සිටින සාමාන්‍ය මිනිස්සු පවා අවුල් වෙලා තියෙනවා. ඔය කතා මොනවා වුණත් ජාතික සංහිඳියාව ඇති කරගන්න ජනාධිපති දරණමේ ප්‍රයත්නේ වැදගත්. ඒ කරන පෙනී සිටීම ගැන ඔහුට ආචාර්ය කරන්න ඕන. ඒ වගේම මේ ගැටලුව සහ විසඳුම තවදුරටත් දේශපාලන පාපන්දුවක් වීමත් නවත්තන්න ඕන. මේ වෙලාවේ විපක්ෂයේ කාර්යභාරය වෙන්න ඕන ඒක බවයි අපේ අදහස. හරි, ඔයා විසඳන්න. අපේ සහය දෙනවා කියලා ජනාධිපතිට මේ වැඩෙන් ගැලවෙන්න බැරි කරන්න ඕන. ඒත් කොහෙද විපක්ෂයටත් පොදු මතයක් නැති ගාණක් වෙන්නුම් කරන්නේ. ඒ නිසා ජනතාවටත් හරියට තීන්දුවක් ගන්න වෙයි කියලා අදට අපි නවතිනවා.